ඔගොල්ලෝ හැමෝටම ආදරය ආලෝකයේ සාමය පිරුණු නැවුම්ම නැවුම්ම තමයි මුලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවකාශ අපි අදත් ඇවිල්ලා ඉන්න අලුත් වීඩියෝකින් ඔගොල්ලෝගේ ආධ්‍යාත්මික ජීවිතයට වැදගත් වෙන කරුණක් අරගෙන අලුත් නැවුම් කරුණක් අරගෙන. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ කලෙක්ටිව් කොන්ෂස්නස් ගැන. මම ගොඩක් වීඩියෝ වල මේ වචනේ කතා කරනවා. සමහර විට ඔයාලට ඒක ගැන හරිය අදහසක් නැතුව ඇති කියලා මට හිතුණා. අපිට හිතුණා ඒක නිසා අපි හිතුවා කලෙක්ටිව් කොන්ෂස්නස් ගැන. එහෙම නැත්නම් මම ඒකට සිංහලෙන් දෙන්න කැමති නම ඒකාබද්ධිත විඥානය නැත්නම් සාමූහික විඥානය කියන එක. හරි. අපි බලමු මොකක්ද මේ සාමූහික විඥානය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා කලෙක්ටිව් කොන්ෂස්නස් කියලා. මොකක්ද මේ කලෙක්ටිව් කොන්ෂස්නස් එක? මම ඒක ඔයාට විස්තර කරන්න කලින් මම කැමති උදාහරණ කීපයකින් ඒක විස්තර කරන්න. ඔයාට ඉතින් මම ඒකට ගන්න මේම උදාහරණයක්. අපි හැමෝටම තියෙන අත්දැකීම් කීපයක් මම ගන්නම්. ඒ තමයි ඕගොල්ලෝ ගිහිල්ලා ඇති යම් උත්සවයකට. හිතන්න එක පාටි එකක්, ඒ කියන්නේ වෙඩින් එකක්, මංගල උත්සවයක් වෙන්න පුළුවන්. ඒ වගේ දැනකට ගිහිල්ලා ඇති. ඒ දැනට අපි ඇතුල් වෙද්දිම, අපි ඒ දැනට එන්ට වෙද්දිම අපිට අමුතු හැඟීමක් එනවා. ඒක ඇඟට පතට පවා දැනෙනවා. ඇත්තරම කිව්වොත් ඒක වයිබ්‍රේෂන් එකක්. මොකක් හරි එනර්ජි ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ ශක්තිමය වපසරියක් ඇතුළට අපි ඇතුල් වෙනවා වගේ හැඟීමක්. ඒක අපි නිකන් ගෙදර හිටියට, බස් එකේ හිටියට තියනවට ටිකක් වෙනස්. එතකොට ඒ වගේ හැඟීමක්. මම තව ඒක අපි ඉදිරියට කතා කරොත් හිතන්න අපි යනවා මලගේකට. ඒ මලගේකට ගියාම අපිට දැනෙනවා එතන තියෙන ඒ දුක් මුසු, ඒ ස්වභාවය, ඒ හැඟීම, ඒ ඉමෝෂන් එක අපිට දැනෙනවා. එතන තියෙන හැමෝගාවින්ම ඒක එනවා. ඒක අමුතුයි. ඒ කියන්නේ ඒක තියෙන එතන එළිය නෙමෙයි. ඒ එතෙන්ට ඇතුල් වුණාම අර මම කිව්වේ අර මංගලෝත්සවයකට ගියාම තියෙනවා වගේම මේ මලගේකට ගියාමත් මෙන්න මේ වගේ ස්වභාවයක් අපිට දැනෙනවා. ඇඟට පතරට දැනෙනවා. අමුතු හැඟීමක් එනවා. මෙන්න මේක. එතකොට ඒ වගේම තමයි අපි යන එන හැමතැනම මෙන්න මේ වගේ ස්වභාවයක් මේකේ තියෙනවා. ඇත්තටම කිව්වොත් අපි රටකින් වෙන රටකට ගියොත් එතකොටත් ඒ වගේ අමුතු හැඟීමක් තියෙනවා. නැත්නම් අපේ රට ඇතුළේම පළාතකින් තවත් පළාතකට ගියොත් ඒ ප්‍රදේශයේ තියෙන ස්වභාවය වෙනස් වීම, නගරයකින් තවත් නගරයකට යද්දී අපිට ඒක ඇතුළේ අමුතු ෆීලින් එකක් එනවා. වෙනසක් දැනෙනවා. මේක හැදෙන්නේ සහෝදර සහෝදරනි මම මේ කියන කලෙක්ටිව් කොන්ෂස්නස් එක නිසා. මේ සාමූහික විඥාණයෙන් තමයි මේ ශක්ති ක්ෂේත්‍රය නිර්මාණය කරන්නේ, මේ එනර්ජි ෆීල්ඩ් එක. ඒකට අපි භෞතිකව පුද්ගලයෙක් ගිහාම මානව විඥානයක් එකට ඇතුල් වුණාම එයාට ඒ කනෙක්ෂන් එක දැනෙනවා. ඒක ආධ්‍යාත්මික කතන්දරයක්. හැබැයි ඒක අපි හැමෝට ගාවම තියෙනවා. හැමෝම we are all connected. අපි හැමෝම සම්බන්ධයි එකිනෙකාට. මේ පරිසරයක ගස් කොළන් එක්ක, අහස එක්ක, යුනිවර්ස් එකත් එක්ක, විශ්වය එක්ක, සත්තු එක්ක, වතුර එක්ක, හැම දෙයක් එක්කම අපි සම්බන්ධයි. අපි හැමෝම. ඔයා මාත් එක්ක සම්බන්ධයි, මම ඔයාත් එක්ක සම්බන්ධයි. ඒක තමයි collective consciousness එකේ හැටි. we are all connected. එතකොට මේක අපි තේරුම් ගමු මේ විදියට. අපි ගමු අපේ පවුල, අපේ ගෙදර. අපේ ගෙදර ඇතුළේ කලෙක්ටිව් එකක් තියෙනවා. සාමූහික විඤ්ඤාණයක් හැදෙනවා, එනර්ජි ෆීල්ඩ් එකක්. ඒක ඒ ගෙදර යථාර්ථයට බලපානවා. ඒ ගෙදර මොන වගේද? ඒ ගෙදර භෞතික ස්වරූපය සහ ඒක ඇතුළට ගියාම ඒක එනර්ජි ෆීල්ඩ් එක මොන වගේද? ශක්ති ක්ෂේත්‍රය මොන වගේද කියලා තීරණය කරන්නේ ඒක ඇතුළේ ජීවත් වෙන කට්ටියගේ කලෙක්ටිව් එක. ඒගොල්ලෝගේ සාමූහික විඤ්ඤාණය. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා හදන ශක්තිමය ක්ෂේත්‍රය තමයි ගෙයක් ඇතුළේ තියෙනවා. මේක මම මේ ශුද්ධ වශයෙන් ගත්තේ. අපි මෙතනින් එළියට යන්න පුළුවන් මූලිකව ඒක තියෙන මැක්‍රෝ ලෙවල් එක. ශුද්ධ වශයෙන් අපි බැලුවොත් ගෙයක් ඇතුළේ මේක තියෙනවා. එතකොට මේකට මම තව වට උදාහරණයක් ගෙන ගෙදර ඇතුළේ පස් දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. පස් දෙනෙක් ඉන්නවා. මේ පස් දෙනා හිතන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ පස් දෙනා දාන සිතුවිලි, පස් දෙනාගේ හැඟීම් අරට වයි දන්න කාණු පහක් තියෙනවා.
කාණු පහම ඒ පහෙන් එන වතුර කියලා හිතන්න ඔගේ කාණු පහෙන් එන වතුර ඔක්කොම වැටෙන්නේ එක තැනකට කියලා හිතන්න හැම පැත්තෙම එනවා කාණු පහක් මැද්දට ඒ ටික ඔක්කොම එකතු වෙනවා එතකොට එක කාණුවක් අයිති ඒ ගෙදර ඉන්න එක්කෙනෙක්ට ඒ වගේ පස් දෙනාටම කාණු පහක් තියෙනවා එතකොට හිතන්න මේ වතුර එක්කෙනෙක් ඒකට ඒ වතුරට අපි ගමුක පාටක් කියලා ඒ පාටක් ඇඩ් කරනවා ඒ කියන්නේ එයාගේ හැඟීම් කියන දේ ඒ කියන්නේ නිල් පාට දානවා එක්කෙනෙක් එක්කෙනෙක් රතු පාට දානවා එක්කෙනෙක් කොළ පාට දානවා එක්කෙනෙක් කහ පාට දානවා ඒ වගේ පාට එක එක පාට දානවා එතකොට ඒ ඔක්කොම ටික එකතු වුණාම අර එකතු වෙන දැන් නිර්මාණ වෙනවා අමුතු පාටක් මම මේ උදාහරණයක් ගත්තා ඔයාලට තේරුම් කරන්න අන්න ඒක තමයි ඒ ඔක්කොම වැටිලා එකතු වෙන තැනදී නිර්මාණය වෙන්නේ ඒ පවුල තුල නිර්මාණය වෙන කලෙක්ටිව් එක සාමූහික විඥානය කලෙක්ටිව් කලෙක්ටිව් කොන්ෂස්නස් කියන එක එතකොට ඒ වගේ ඒක ඒ පළාතට ඒ කියන්නේ නගරයට ඒ ගමට එතකොට ඒ ඩිස්ත්‍රික්කයට එතකොට ඒ රටට බලපානවා මේක තමයි මේ කලෙක්ටිව් කොන්ෂස්නස් එකේ පුදුමාකාර දේ ඉතින් මේ කලෙක්ටිව් කොන්ෂස්නස් එක මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් භාවනා කරන හිත සමාධිගත කරගත්තාම අපි මේ කලෙක්ටිව් කොන්ෂස්නස් එක අපිට එක වෙලාවකදී එක්ස්පීරියන්ස් කරන්න ලැබෙනවා ඒකට අපි නමක් දෙනවා වන්නස් කියලා ඒ කියන්නේ හිතේ ඒකීය භාවය අන්න එතෙන්දී අපි මේ නෙට්වර්ක් එකේ ජාලාවට ජාලාව සබුද්ධිකව සමිඥානිකව අත්විඳිනවා ඒක සමාධියක් හැටියටත් වාට දැනෙන්න පුළුවන් ඒ කියන්නේ වන්නස් කියන හැඟීම දැන් හැම දෙයක්ම සම්බන්ධයි කියන එක හැම දෙයක්ම ඒකීයයි කියන හැඟීම අන්න ඒක එක්ස්පීරියන්ස් කරන ඒක අත්දකින්න ඒක පුහුණු කරන කෙනෙක් භාවනාව හරහා එයාට තේරෙනවා කලෙක්ටිව් එකේ හැඩය මොන වගේද කියලා ඉතින් ඒක හැමෝටම තේරෙන්නේ නැහැ හැබැයි මේ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න උත්සාහ කරන මිනිසුන්ට එක්ස්පීරියන්ස් එක ලැබෙනවා ඉතින් මෙහෙම කෙනෙක්ට මේ සමාජයට ගොඩක් ලොකු පොසිටිව් ධනාත්මක දායකත්වයක් ලබා දෙන්න පුළුවන් හිතන්න ඒ වගේ කෙනෙක් එළියට ගියාම පවුල තුල ඉද්දි එතකොට එයා ආශ්‍රය කරන අනිත් අය මේ ඒකීය භාවයේ වන්නස් එක අත්විඳලා නැහැ ගොඩක් වෙලාවට සමාජයේ මේ කලෙක්ටිව් එක ගැන අදහසක් ඒගොල්ලන්ට නැහැ හැබැයි ඒගොල්ලෝ කලෙක්ටිව් එක වෙනුවෙන් වැඩ කරනවා හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ සම්බන්ධයි එකත් එක්ක හැබැයි මේ ඉන්න කෙනාගේ තියෙන يعني භාවනාවෙන් එයා තේරුම් ගත්ත තේරුම් අරන් තියෙන මේ දේ ඒකීය භාවය එයාට පුළුවන් එයා ඒ දන ජෙනරේට් කරද්දී අර කලෙක්ටිව් එකේ ඉන්න එයාගේ වටපිටාවේ ඉන්න අයටත් ඒක දැනෙන්න નિયમિતයි මොකද ඒගොල්ලොත් ඒ ග්‍රිඩ් වර්ක් එකේ ග්‍රිඩ් එකක් කියලා අපි කියන්නේ දැලක් වගේ මේක නෙට්වර්ක් එකක් ජාලාවක් මේ ජාලාවේ එක එක තැන්වල අපි සම්බන්ධයි හැමෝම එතකොට පවුලේ ඉන්න එක්කෙනෙක් අර දෙය අත්විඳිනවා නම් මේ වන්නස් ඒකීය භාවය සමාධිය අත්විඳිනවා නම් එයාගේ අත්විඳීම මං කිව්වේ පස් දෙනෙක් ඉන්න පවුලක නම් එක්කෙනෙක් ඒ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් අනිත් හතර දෙනාටත් ඒක යම් ප්‍රතිශතයකින් බලපානවාමයි ඉතින් ඔයගොල්ලෝ දන්න අපි ගෲප් මෙඩිටේෂන් කර අපි ඉස්සරහට කරමු ඉතින් ඒකෙදී අපි සවිඥානික කලෙක්ටිව් එකක් හැදුවා ආදරය ආලෝකයේ සාමය එක්ක අපි යම් ඒ ශක්තියින් ආදරය ආලෝකයේ සාමය මෛත්‍රිය කියන දේවල් මුදා හැරියා සමස්ත කලෙක්ටිව් එකට ඒක අපි හැමෝටම දරුණා ඊටාම ප්‍රබල ලෙස ඉතින් අන්න ඒකෙත් උනේ අන්න එහෙම දෙයක් ඉතින් දැන් මං හිතනවා ඔයාට පැහැදිලි අවබෝධයක් ඇති කියලා මොකක්ද මේ කලෙක්ටිව් කොන්ෂස්නස් කියන්නේ මොකක්ද මේ සාමූහික එහෙම නැත්නම් ඒකාබද්ධිත විඥානය කියන්නේ කියලා ඉතින් මේක මිනිස්සු ගොඩක් වැරදි විදියට තමයි මිනිස්සු 80ෙන් පාවිච්චි කරනවා හැමෝම පාවිච්චි කරන්නේ 80ෙන් හරි වැරදි විදියට ඍණාත්මක විදියට මේ වෙලාවේ පෘථිවියට අවශ්‍ය ඒක 100ෙන් ධනාත්මක විදියට පාවිච්චි කරන මානවයන් මේ මානවයන් තමයි මේ පෘථිවියේ යථාර්ථය කෙලසලා තියෙන්නේ ඒ කියන්නේ පරිහානියටපත් කරලා තියෙන්නේ ඉතින් ඒකට ලොකු දායකත්වයක් දෙන්න නැවත මානවයන්ට හැකියාව තියෙනවා ඉතින් ඒක හරහා ගොඩක් දේවල් යහපත් විදියට වෙනස් කරන්න පුළුවන්. අපි කලිනුත් කතා කරලා තියෙන අර මහරිෂි ඉෆෙක්ට් ගැන.
एक वीडियो के लिंक एक मंदा एक बलना बलना ओया हितान ने मुनाद ओया एलियट चेतनावें हरी चेतनावें सितुविलकें एलियट मुदाहरण हरिन्ने मुकाक्द कीने गेना सबुद्धि कवेन्न सविन्यानि कवेन्न एक हैम वेलायम धनात्मक देयक करन्न एकें अनेकाट हानियक नोवन देयक्म एलियट मुदाहरिन्न एतकोट वाट पॉजिटिव कलेक्टिव एकक निर्माणे करन्न ओयाटत् दायक वेन्न हैकियाव तियेनवा एक हरहा ඔයා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් බවට ඉබේම පරිවර්තනය වෙනවා ධර්මයේ හැසිරෙන්නෙක් වෙනවා ධර්මයේ හැසිරෙන්නේ ධර්මයේ විසින්ම ආරක්ෂා කරන ඔගොල්ලෝ දන්නවා එහෙනම් මං හිතනවා ඔයගොල්ලන්ට මේ ගැන අදහසක් එන්නේ නැති කලෙක්ටිව් කොන්ෂස්නස් එක ගැන සාමූහික විඥානය ගැන ඒකාබද්ධිත විඥානය ගැන ඔයගොල්ලන්ට දැන් පැහැදිලි අදහසක් ඇති කියලා මම හිතනවා එහෙනම් අපි තව දේවල් කතා කරමු ඉදිරියේදී තව ගොඩක් දේවල් एना मम मे वीडियो धनट समुदेन समुदेन प्रथम मम प्रार्थना करण हेमोटम सुबुरद पर्दि आदरे आलोके सामे पीरण नैम नैम भूत भूमि स्तुति।